සහනයක් දෙන්න පුළුවන්ද කියන එක කලින් උත්තරේ දෙන්න බෑ. පවතින ආර්ථික අර්බුදය හමුවේ සියලුම දෙන එමෙන් මුලින්ම අපට කොවිඩ් අර්බුදය තිබුණා. ඊට කලින් ඊස්ටර් ඇටැක් තිබ්බා. මේ සියලුම අර්බුද හමුවේ අප සියලු දෙනාම ලීසින් වාරික සහ ණය වාරික අරගෙන සිටින බැවින් මේ සඳහා ඔබතුමාට අපට සහනයක් දෙන්න පුළුවන්ද කියන එක තමයි මම ඔබතුමාගෙන් අහන්නේ. ඒක වැදගත් ප්‍රශ්නයක්. මම සාමාන්‍යයෙන් කියන දේ කලින්ම සත්‍ය කියන කලින් උත්තරේ දෙන්න බෑ කියන එක. ඒකට මම හේතුව කියන්නම්. එකක් දෙන්නේ මාගේ පුද්ගලික මුදල් නෙවෙයි නේද දෙන්නේ. ඒ දැන් ඔබතුමාලාට ණය දෙනකොට ඒ ණය දෙන්නේ බැංකුවක තියෙන තැන්පත් වලින්. ෂෙයාර් හෝල්ඩර් එක තියෙන බොහොම 10%යි තියෙන ජනතාවගේ තැන්පත් මුදල්. මට කිසිම අයිතියක් නැහැ ඒ මාගේ දුවතු වුණාට. අපේ වකිම තියෙන්නේ පුද්ගලික විශාල වශයෙන් ජනතාවගේ තැන්පත් මුදල්. ඒක තමයි රෙගුලේට් කරන්න හේතුව තැන්පත් මුදල් වලට ආරක්ෂාව සාධක කරන්න ඕන. අපි කරන්නේ නියාමනයකරණ එක විතරයි. බැංකු පද්ධතිය සහ ලීසින් කරන හැමෝම කරන්නේ තව කෙනෙක්ගේ මුදල් අරන් තමයි උතුමාණ ණයට දෙන්නේ. ඉන්ටර්මීඩියට් ෆන්ක්ෂන් නැහැ බැංකුවක් හෝ ෆිනෑන්ස් කම්පනියක් කරන්නේ. ඒතර ඒගොල්ලෝ කරන්නේ උතුමාගේ දෙන පොලිය එකතු කරලා අර ඒ තැන්පත් කරගරුවාට සේව් කරන කෙනාට ණයක් දෙනවා. මේ තැන්පත් දෙන රිටර්න් එකක් දෙනවා. උද්දමනේ හැටියට. සහන දීලා තියෙනවා දැන් කොවිඩ් කාලේ යම්කිසි කාලයකදී යම්කිසි ආකාරයක ඒ වගේ වෙලාවකදී රජයේ ප්‍රතිපත්තියක් විදිහට යම්කිසි කෙටි කාලින සහනයක් දෙන්න පුළුවන්. නමුත් ඒකට යම්කිසි කෙනෙක්ට ගෙවනවා. දැන් උදාහරණයක් විදිහට කොවිඩ් දැන් ඔබතුමා සහන කරපු කොවිඩ් කාලේ අපි 4%ටත් ණය දුන්න පොලි අනුපාතය හොඳටම අඩු කරන් තිබිලා ඒ අනුව 4%ට දුන්න බිලියන 108 ගණක්. ඊට අමතරව බැංකු වලට කිව්වා අඩු කරලා දෙන්න කියලා. බැංකු වල පොලි අනුපාතයක් තිබ්බේ 4%. ඒතර උද්දමනේ 5%ට දෙද කමන්නයි. එතකොට උද්දමනත් එක්ක බලවහම පොලි අනුපාතය එහෙම තිබුණා. එතකොට ඒ අවස්ථාවේ සාමාන්‍යයෙන් කරන දෙයක් තමයි නිවැරදි ක්‍රමය කරන්න තිබ්බේ. ඒ වෙලාව කල්පනා කරොත් ඒ දීපු අවුරුදු දෙකක් විතර කොවිඩ් කාලේ ඒ දීපු අඩු පොලියට ව්‍යාපාරවලට දීපු ණය වලට කවුද අත්තර වශයෙන් මේ වියදම දරුවේ කියලා කල්පනා කරලා බලන්න. 4%, 5%, 6%, 7%ට ඔබතුමාලා ණය ගන්නකොට ඒ තැන්පත් කරපු මනුස්සයට හම්බුනේ 3%, 4%. ඒතොර ඒ පොලියේ අඩු පොලියට දීපු ණය සහ ඔබතුමාට ඒ කාලේ දීපු ණය වල බරපැන දරුවේ වියදම දරුවේ අර බහුතරයක් මුදල් ඉතුරු කරපු නෙට් සේවස්ලා කියන්නේ විශ්‍රාම ගියාය ඊපිඑෆ් එක අරගෙන බැංකු තාපුවා. එහෙම නැත්නම් අඩු ආදායම් තියෙන කොහොම හරි කළු මුදල් ටික බැංකු තාපක් කියලා තියෙන මනුස්සය තමයි ගිහින්. මොකද සාමාන්‍යයෙන් වෙන රටවල කරන්නේ අපේ රටේ ප්‍රශ්නේ මේ තිබිච්ච නිසා උනේ රටක ඩෙඩ් මොරිටෝරියම් එකක් වගේ දෙනකොට ඒක දෙන්න ඕන ටැක්ස් පේගේ මණි වලින්. ඒ කියන්නේ බදු ගෙවන්න අය සල්ලි තමයි ඒක දෙන්නේ. දැන් අපි ගලොත් ඕනම රටක ඔය කොවිඩ් කාලේ දීපු සහන හැමදෙසම රජයේ පාර්ලිමේන්තුවේ අනුමත කරන ටැක්ස් පේයගේ මණිවලින් සල්ලි වලින් තමයි මේ සහනය දෙන්නේ. අපේ රටේ වෙච්ච විශේෂය තමයි බැංකු වලින් දීපු ණය සහනවලට භාණ්ඩාගාරයෙන් සහ ටැක්ස් පේයගෙන් සතයක්වත් ගත්තේ නැහැ, ගෙව්වේ නැහැ. ඒ සම්පූර්ණ වියදම දරුවේ තැන්පත් කරුවා. රටේ තැන්පත් කරුවන්ගේ ලැබෙන්න තියෙන 7-8 පොලි වෙනුවට 4%ක් අරගෙන 4% සාහනේ තමයි ඔබතුමාලාට දීලා තියෙන්නේ. ඒක අවුරුදු ගණන් තිස්සේ අවුරුදු දෙකක් තුනක්සේ දෙකටම දුන්නා. ඒක දෙන්න අපේ රටේ කොහොම හරි ඒ කාලය තුල ඔකට සෑහෙන අපි තර්ක විතරක් කරලා මහ පුද්ගලික සෑහෙන විරුද්ධ වෙච්ච දෙයක් ඒ වෙලාවේ දෙනවා නම් දෙන්න ඕන සබ්සිඩි එකක් දෙන්න ඕන ආණ්ඩුවෙන් ටැක්ස් පේ එක සල්ලි වලින් දෙන්න ඕන. යම් කිසි කාර්යයක ඒක අය කරන්න පුළුවන් ඉදිරි ටැක්ස් පේ එකේ. මොකද ඒ පදු කිවන එක ටැක්ස් ප්‍රින්සිපල් එක තියෙන්නේ. එතකොට එහෙම තියෙන තත්යකදී තවදුරටත් ඒ දැන් පොලි අනුපාතය වැඩිලා තියෙනවා. වැඩි වෙනකොට උද්දමනය යනුව ඒ උද්දමනය ගැලපෙන්න තාමත් ඉදිරි කරන පුද්ගලයාට ඒ මුදල ලැබෙන්නේ නැහැ තාම. එහෙම තියෙද්දී අපට ඕන තව මේකට අඩු කරලා ණය ගෙවන්න එපා කියලා කිව්වොත් තැන්පත් කරුවා තමයි ඒකට ගෙවන්න ඕන. මොකද රජයට බදු ආදායමක් නැහැ. රජයේ බදු ආදායම ප්‍රමාණ නැහැ රජයේ තියෙන පඩි නැති ගන්න. ඒක ඊට වැඩි බරපතල වෙන ප්‍රශ්නයක්. ඒක මේක නිසා නෙමෙයි. එතකොට එහෙම වාතාවරණයක් තියෙද්දී තවදුරටත්
Mangtana eka pita udurat tara tempat keruage tekiana eka illima asadarane.